back, and to the left. Back, back, and to the left. Back. අයිබෝන් FTP ශ්‍රී ලංකා අපි අද කතා කරන්න යන්නේ CIA එක විසින් ඝාතනය කළා කියලා චෝදනාවක් තියෙන ඇමරිකාවේ හිටපු ජනප්‍රිය ජනාධිපති කෙනෙක් ජෝන් F. කෙනඩි ගැන 1963 නොවැම්බර් 22 ප්‍රෙසිඩන්ට් කෙනඩි සහ එයාගේ භාර්යාව මේගොල්ලෝ යනවා ටෙක්සාස් වල ඩලස් ටෙක්සාස් වල තමයි මේගොල්ලෝ මේ රැලියට සහභාගී වෙන්නේ මේ මිනිස්සු ගොඩක් මේගොල්ලන් එනවා බලන්න පාර දෙපැත්තේ ඉන්නවා මිනිස්සු ගොඩ දෙනෙක්ගේ ආදරය ප්‍රෙසිඩන්ට් ලැබෙනවා මේගොල්ලෝ ප්‍රෙසිඩන්ට් ළඟට යන්න එහෙම නැත්නම් ළඟින් ප්‍රෙසිඩන්ට්ව බලන්න පාර දෙපැත්තේ මේ දහස් ගාණක් මිනිස්සු රැස් වෙලා ඉන්නවා කොහොම නමුත් මේ යන මෝටකේඩ් එකේ යද්දි තමයි එක තැනකදී ප්‍රෙසිඩන්ට්ගේ මේ කාර් එකට පිටිපස්සේ තිබ්බ බිල්ඩින් එකක 6 වෙනි මහලේ තිබ්බ එක වින්ඩෝ එකකින් තමයි මේ ලී හාවි ඔස්වල් කියන පුද්ගලයා ප්‍රෙසිඩන්ට් වෙඩි තියලා වෙඩි ප්‍රහාර 3ක් එල්ල වෙලා තිනවා මේ 3 වෙනි එක තමයි ප්‍රෙසිඩන්ට්ගේ ඔළුවට වදින්නේ. හැබැයි මේකේ තියෙන ප්‍රශ්නය තමයි මේ 3 වෙනි වෙඩි ප්‍රහාරය ප්‍රෙසිඩන්ට්ගේ ඔළුවට වැදුනට ප්‍රෙසිඩන්ට්ගේ ඔළුව පිටිපස්සටම ආයි එනවා. දැන් පිටිපස්සේ වින්ඩෝ එකක ඉඳන් ෂූට් කරන කෙනෙක් වෙඩි තියෙන කෙනෙක්ගේ වෙඩි උණ්ඩයක් ඔළුවට වැදුනා නම් ඔළුව කොහොමද ආයි පිටිපස්සට එන්නේ? ඉතින් මෙන් මේ හේතුව නිසාම ගොඩක් දෙනෙක් විශ්වාස කරන්න ගත්ත පහුකාලීනව මෙතන තවත් ෂූට කෙනෙක් ඉඳලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ලී හාවි ඔස්වල් කියන පුද්ගලයා විතරක් නෙවෙයි ප්‍රෙසිඩන්ට්ව මැරුවේ කියන එක. දැන් මේ මිනි මැරුමට ඇරෙස්ට් කරයි නැත්නම් අත්අඩංගුවට ගත්තේ ලී හාවි ඔස්වල් කියන මේ තනි පුද්ගලයා. ඉතින් මේ කෙනා ටිකක් විශේෂ කෙනෙක්. මෙයා US හිටපු මරයින් කෙනෙක්. ඉගෙන මේ කොම්බැට් ඔපරේෂන්ස් වලට සහභාගී වෙච්ච කෙනෙක් මෙයා මේ ප්‍රෙසිඩන්ට් එක්ක තිබ්බ මේ පොලිටිකල් ප්‍රෙසිඩන්ට්ගේ මේ තිබ්බ පොලිටිකල් ඩිසිෂන්ස් වලට එයාගේ අකමැත්ත නිසා මෙයා තනියම මේ ප්‍රෙසිඩන්ට්ව මැරුවා කියන එක තමයි මේ ඔෆිෂියල් රිපෝට් එකක එළියට ආවේ. හැබැයි තත්ත්වය ටිකක් ඊට වඩා වෙනස් කියලා මිනිස්සු ගොඩ දෙනෙක් පහුකාලීනව හිතන්න ගත්තා. ඒකට හේතුව තමයි මේ ලී හාවි ඔස්වල් කියන මේ වෙඩිතිබු කෙනා එයාවත් CIA එක විසින් අවුරුදු 3-4ක් මොනිටර් කරලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ පස්සෙන් CIA එක ඉඳලා තියෙනවා. මේකට හේතුව හැටියට ඒගොල්ලෝ කියන්නේ මෙයා නැෂනල් සිකියුරිටි එකට ත්‍රෙට් එකක් කියලා CIA එක අඳුරගෙන තිබ්බා කියන එක. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මෙහෙම මොනිටර් කරපු කෙනෙක් රයිෆල් එකකුත් අරගෙන ප්‍රෙසිඩන්ට් ඉන්න ප්‍රාන්තයටම ගිහිල්ලා ප්‍රෙසිඩන්ට් වෙඩි තියනකම් මෙයාව නවත්තන්න CIA එකට බැරි වුණා. දැන් මේ ප්‍රෙසිඩන්ට්ගේ මරණය කුමන්ත්‍රණයක් කියලා විශේෂයෙන්ම සැක කරන්න ගත්තේ මිනිස්සු ප්‍රෙසිඩන්ට්ගේ බොඩි එකට වෙලා තිබුණු සමහර දේවල් එක්ක. උදාහරණයක් හැටියට ඩලස් ටෙක්සස් වල තිබුණු මේ හොස්පිටල් එකේ තමයි ප්‍රෙසිඩන්ට් ගෙනියන්නේ. එතන ඉඳන් ගෙනියනවා වොෂින්ටන් වලට වෙනත් ප්‍රාන්තයකට අගනුවරට ගෙනියනවා මරණ පරීක්ෂණයට. මේ ගෙනියන අතරවාරයේ ප්‍රෙසිඩන්ට්ගේ මොළය සම්පූර්ණයෙන්ම මේ බොඩි එකෙන් මිස් වෙනවා. ඒ කියන්නේ අදටත් මේ US ප්‍රෙසිඩන්ට්ගේ පොඩිකේ තිබුණු මොළය මේ මරණ පරීක්ෂණයේදී මොකද වුණේ කියලා තාමත් ඒක රහසක්. මේක මොකද මේ හේතුව? ඒ කියන්නේ මේ මොළයට සිද්ධ වෙලා තිබුණු හානිය අනුව බලන්න පුළුවන් ප්‍රෙසිඩන්ට් මේ ෂූට් කරපු ඒ උණ්ඩය ඇවිල්ලා තියෙන්නේ මොන ඇංගල් එකෙන්ද නැත්නම් කොහෙන්ද කියන එක. ඉස්සරහින්ද පිටිපස්සෙන්ද මෙන්න මේ වගේ දේවල්. සමහරවිට මෙන්න මේක වහන්න වෙන්න පුළුවන්. මේ තිබුණු මොලය සම්පූර්ණයෙන්ම කවුරු හරි කෙනෙක් ඒක එතන හිටපු කවුරු හරිම තමයි මේක අස්ථානගත කරලා තියෙන්නේ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් ඇමරිකාව තියෙන ඇමරිකාවේ එදා මෙදා දැන් අවුරුදු 50කටත් එහා තාමත් මිනිස්සු මේක ගැන හොයන අය අහන ලොකු ප්‍රශ්න වලින් එකක් මේක. අනික් එක තමයි ටෙක්සස් වලින් මේ ප්‍රෙසිඩන්ට්ගේ බොඩි එක එයාර්ෆෝස් 1 කියන ගුවන් යානයට දාන්නේ ග්‍රේ කලර් මිනි පෙට්ටියක. මේක ඒ දවස්වල එතන තිබුණු එතන හිටපු අය දුන්න ස්ටේට්මන්ට්ස් වල තියෙන දෙයක්. හැබැයි
මේක වොෂින්ටන් වලට එද්දී මේක සිල්ව කල මිනි පෙට්ටි එකයි ප්‍රෙසිඩන්ට්ගේ බොඩි එක තියෙන්නේ මේ ෆ්ලයිට් එක ඇතුළේදී මේක ප්‍රෙසිඩන්ට්ගේ බොඩි එක මාරු වෙලා තියෙනවා හැබැයි මේ ෆ්ලයිට් එක ඇතුළේ හිටපු CIA ප්‍රෙසිඩන්ට්ගේ ආරක්ෂාවට හිටපු අය ඒගොල්ලන්ගේ ස්ටේට්මන්ට් වල දීලා තියෙන්නේ එහෙම කිසිම ටැම්පරින් එකක් එහෙම නැත්තම් බොඩි එකට එහෙම කිසිම වෙනසක් කළේ නැහැ කියන එකයි එතකොට කොහොමද මේ තිබුණු මිනි පෙට්ටිය වෙනත් මිනි පෙට්ටියකට යන්නේ වොෂින්ටන් වෙද්දි ඒකත් හිස්ටරි එකේ මේක තාමත් හොයන ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් දැන් මේ ප්‍රෙසිඩන්ට්ගේ බොඩි එකට මෙච්චර ටැම්පරින් එහෙම නැත්තම් මේ වගේ වෙනසක් වෙලත් මේකත් ලොකු අභිරහසක් වෙලා තියෙන කාලෙම මේ ප්‍රෙසිඩන්ට් ෂූට් කරපු කෙනාව අත්අරංගුවට ගත්තනේ ප්‍රෙසිඩන්ට් ෂූට් කළා පැය කීපයකින් හැබැයි මේ කෙනාව පොලිස් අත්අරංගුවේ ඉද්දිම තවත් මිනි මරුවෙක් මේ කෙනාට වෙඩි තියලා යාව එතනදිම මරනවා මේකත් හරි කන්ට්‍රවර්ෂල් එහෙම නැත්තම් මතභේදයට තුඩු දෙන දෙයක් ඒ කියන්නේ එක්කෙනෙක් විසින් ප්‍රෙසිඩන්ට්ව මරනවා ඒ කෙනාව බලන් ගියාම CIA එක මොනිටර් කරලා තියෙනවා අවුරුදු ගාණක් මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා හැබැයි ඒ කෙනා ප්‍රෙසිඩන්ට්ව මරණකන් CIA එකට ඒක නවත්තන්න බැරිලා තියෙනවා ඒ කෙනාව අල්ලගත්තට පස්සේ එයා මේ ස්ටේට්මන්ට් මුකුත් දෙන්න කලින් පොලිස් අත්අඩංගුවේ ඉද්දිම තවත් කෙනෙක් ඔහුව මරනවා වෙඩි තියලා ඉතින් මේක අදටත් මේ විශ්වාස කරන්න මේ ඔෆිෂියල් ස්ටෝරිය එක විශ්වාස කරන්න නැති ගොඩක් දෙනෙක් නගන ප්‍රශ්නයක් තමයි මේක මේ දේවල් මේ විදිහට හරියට නිකන් ෆිල්ම් එකක වගේ වෙන්නේ ඒ කියන්නේ මේක කවර් අප් එකක් එහෙම නැත්නම් CIA එක විසින් ප්‍රෙසිඩන්ට්ව මරලා ඒක වහගන්න මේ ලී හාවි ඔස්වල් කියන කෙනා යූස් කරලා යාව මරපු නිසා ලී හාවි ඔස්වල්වත් මැරුවද ඉතින් මේක ටිකක් අදාහගන්න බැරි කතාවක් හැබැයි මේක ඉතිහාසයේ සඳහන් වෙන දෙයක් ඉතිහාසයේ වුණාට අදටත් ඇමරිකාවේ ගොඩක් දෙනෙක් මේක ගැන කතා කරනවා මේක ගැන කතා කරලා ඉවර වෙලා නැහැ අදටත් ඉතින් මේත් එක්කම හරි ඉන්ට්‍රෙස්ටිං මූවි එකක් තියෙනවා බලන්න ෂූටර් කියලා මාර්ක් වෝල්බර්ග්ගේ ඒකේ කතා කරන්නේ මේ ප්ලොට් එක ගැනමයි ඒ කියන්නේ තව කෙනෙක් ප්‍රෙසිඩන්ට්ව මරනවා වෙනත් කෙනෙක්ව ඒකට අහු කරන්න යනවා ඉතින් කොහොම නමුත් මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් දේ තමයි කොච්චර පවර්ෆුල් කෙනෙක් වුණත් මේ රාජ්‍යය කියන දෙයට සහ මේක වටේ දෙන මාෆියා එකට ඒ කෙනාව කන්ට්‍රෝල් කරන්න බැරි නම් මේ වගේ ඇමරිකාවේ හිටපු ජනාධිපති වුණත් එයාටත් ඒක පොදුයි මේ මාෆියා එකට අහු වෙනවා ඉතින් මේක මේ කන්ස්පිරසි තියරි එකක් විතරයි එහෙම නැත්නම් මේක ඔප්පු කරගන්න බෑ ඒක තමයි ඉතින් මේ තියරි එකේ හැටි හැබැයි ඉතින් අදටත් මේ ප්‍රෙසිඩන්ට්ගේ ජෝන් එෆ් කෙනඩිගේ ඝාතනය CIA එක කළා කියලා විශ්වාස කරන ගොඩක් දෙනෙක් ලෝකේ ඉන්නවා ඒ අය අදටත් මේක ගැන කතා කරනවා මේක තාම කතා කරලා ඉවර වෙච්ච දෙයක් නෙවෙයි ලංකාවේ ටිකක් මේවා ගැන කතා වෙනවා අඩුයි මේවා එළියට එනවා අඩුයි ඒ නිසා තමයි අපි ඒවා ගැන කතා කරන්න හිතුවේ අපි ඉස්සරහටත් කතා කරමු කියුබාව ගැන ආයි කතා කරමු ෆිදෙල් කැස්ට්‍රෝට CIA එකෙන් දුන්න වද අපි කතා කරමු මේ දේවල් තව කෙනෙක්ට බලන්න හොඳයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න